ම් පාච්චි කරන යාලට අල්ලිමිට රෙකෝඩින් නැතික ලොක ප්‍රශ්යක් කලා නැතියෙන්නේ තින් අල්ලිමිට රෙකෝඩින් ගන්න අපි මේ සල්ලි අතින් යදන් කරලා අමුතුවෙන් සූම් එක කලව්ඩයක් ගන්න වශනය අපෙන් මිලදී ගන්න සූම් එකටවට අල්ලිමට YouTube එක ඔයාලගේ සූමිටින එක රෙකෝඩින් කරගන්න හැටි තමයි මේ විඩියෝගෙන් මේ කියල දෙන්න හදන්නේ. එහනම් මේ ස්ක්‍රීන් රෙකෝඩින් එක හොත්‍ර බලාගන්න මොකද මේක තියෙනවා ඩෙස්ටොප් එකින් වා ලොග්ගල ඉන්නවා නම් සූම් වර්ක්ස්පේස එකේ මීටින් එක ඔන් කරලා කොහොමද ඔයා ලයිව ස්ට්‍රීමින් එකක් කරගන්න කියන ආකාරය. එතකොට මේ විදිහට මෙතර මේ කෙරවලේම තියෙන ඒ අපි ක්ලික් කරපතන ක්ලික් කරලා ලයිව ස්ට්‍රීමින් ගියාට පස්සේ වට ඔන්න Facebook එකේ වත් සිලෙක්ට් කරන්න පුළුවන් අපි YouTube සිලෙක්ට් කරේ. ඊට පස්සේ තියෙන වට ඔයා ලයිව ස්ට්‍රීමින් එක දෙන්න හදන YouTube account එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ එතනින් ඔයා දාගන්න ඕනි ඔයාගේ මීටින් එක දෙන්නේ පබ්ලික්ද එහෙම නැත්නම් අන්ලිස්ටඩ්ද ප්‍රයිවට්ද කියලා. ඔයාට අන්ලිස්ටඩ් දුන්නොත් සූම් එකේ රෙකෝඩින් එකේ වගේම ළමයින්ට ලින්ක් එක විතරක් යවලා ලින්ක් එකෙන් විතරක් වීඩියෝ එක බලන විදිහට හදාගන්න පුළුවන්. එතකොට ප්‍රයිවට් දුන්නොත් මොකද වෙන්නේ? ප්‍රයිවට් දුන්නොත් එහෙම කාටවත් ලින්ක් එක ෂෙයා කරත් ඔයා ඇක්සස් දීලා නැත්නම් ඔයාගේ මීටින් එක බලන්න බැරි වෙනවා. ඉතින් ඕක තමයි ඔයගොල්ලෝ හරි සරල ක්‍රමයක්. අපි සූම් එකෙත් කරන්නේ ලින්ක් එක ෂෙයා කරලා බලන්න දෙන එක. අපි මේකෙත් කරන්නේ එකම. එතකොට මේකේ අපේ YouTube channel එකට ගියාට පස්සේ අපි මේ දීපු වීඩියෝ එක YouTube channel එකේ පෙන්වන්නේ ලින්කින් විතරයි බලන්න පුළුවන්. මේක මොබයිල් ඇප් එකෙන් උත් කරගන්න පුළුවන්. මොබයිල් ඇප් එකෙන් මේ විදිහට ලයිව් ස්ට්‍රීමින් එකක් කරගන්න හැටි තමයි දැන් ඔයාලට මේ ස්ක්‍රීන් රෙකෝඩින් එකෙන් බලාගන්න තියෙන්නේ. මේකේ ලයිව් ස්ට්‍රීමින් ටු YouTube කියන තැන ක්ලික් කළා ඔයාලට YouTube එකට ඔයාගේ මීටින් එක දෙන්න පුළුවන්. එතකොට ඒකෙත් කරන්න තියෙන්නේ මේ විදිහට ඔයාගේ YouTube යන බලාපොරොත්තු වෙන Gmail address එක සහ ඒකේ password දෙන්න. මේක හැම වෙලෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එකපාරක් කරාට පස්සේ ඊට පස්සේ ඔයාට ඔයාගේ ෆෝන් එකේ ඔයාට අදාළ YouTube ගේම සේව් වෙලා තියෙනවා.